අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්නා ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත පරිපූර්ණක ඇස්තමේන්තු බැරි නම් ගොවීන්ට වන්දි දෙන්නේ අහසින් ගෙනත් දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ අසයි අයවැය යෝජනා ජනතාවට දැනෙන විදිහ චීන එන්තර වාසිය නීතිපතිට දැන් දේශීය පුවත් නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය පසුගියදා ඉදිරිපත් කරුණා 1953 න් පසු මුදල් ඇමතිවරයෙකුට ඉදිරිපත් කරන්නට සිදු වූ දුෂ්කරම අයවැයමයයි අපේක්ෂිත වියදම බලාපොරොත්තු වන ආදායම් සහ අයවැය හිඟේ හෙවත් පරතරය පිළිබඳ සාරාංශය සලකා බලමු ලෝක ඉතිහාසයේ 1956 දශකයේ අතිශය දුෂ්කර වකවානුවක් ලෙසයි සඳහන් වෙ ඇත්තේ එදා ඇති වූ ආහාර අර්බුදයේ බොහෝ රටවල ආණ්ඩු බිඳ දැමුවා ශ්‍රී ලංකාවේ ජයර් ජයවර්ධන එදා සිටි මුදල් ඇමතිවරයාටද බහණ්ඩ මිල ඉහළ දාන්නට සිද්ධ වුණා 1953 න් පසු ලෝකයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බුදයේ හමුවේ මෙවර අයවැය ඉතාම බරපතලයි 1953 න් පසු ලෝකයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බුදයේ මෙම කොවිඩ් වසංගතයයි මෙම ලෝක අර්බුදකාරී අවස්ථාවේ ඉදිරිපත් වූ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ අයවැයේ සාරාංශයයි මේ මෙවර අයවැයෙන් ඍජුවම සාමාන්‍ය ජනතාවට දැනෙන යෝජනා මොනවාද දිලිඳු ජනතාවට සහන සැලසීම සඳහා නැතහොත් සහන මල්ලක් සඳහා රුපියල් කෝටි 1500ක් වෙන් කිරීම විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට රුපියල් කෝටි 3000ක් වෙන් කිරීම මෙමගින් ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබා දීමට උත්සාහ දැරීම සෑම දිස්ත්‍රික්කයකටම අන්තර්ජාතික පාසලක් සහ රෝහලක් ඉදිකිරීමට වූ යෝජනාව විශේෂයෙන් දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යාපන අසමානතා නැති කිරීම මෙහි අපේක්ෂාවයි වැඩිහිටි ජනගහණය ඉහළ යමින් තිබෙන අතර වැඩිහිටි දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීම ඒ සඳහා රුපියල් බිලියන 100ක් වෙන් කිරීම උපාධිධාරීන්ගේ සේවය ස්ථිර කිරීම සඳහා වූ යෝජනාව ඒ යටතේ උපාධිධාරීන් 53000කට ස්ථිරපත්වීම් ලබා දීම වෙන් කළ මුදල රුපියල් කෝටි 760ක් සමෘද්ධි ව්‍යාපාරයේ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට වූ යෝජනාව අද ජනගහණයෙන් 23%ක් සමෘද්ධිලාභින් සමෘද්ධිලාභින් තෝරා ගැනීමට දේශපාලනයේ වෙනුවට විද්‍යාත්මක ක්‍රමයක් අවශ්‍ය බවට වූ යෝජනාව විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා නව අයිතිවාසිකම් පනතක් යෝජනා කිරීම කාබනික පොහොර නිෂ්පාදනය ග්‍රාමීය මට්ටමට ගෙන යාම අවශ්‍ය පොහොර මාදිලි ග්‍රාමීය මට්ටමින් නිපදවීම එසේම වල්නාශක දේශීයව නිපදවීම ඊට රුපියල් කෝටි 400ක් වෙන් කිරීම ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හා බස් රථ හිමියන්ට සහන සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 400ක් ත්‍රිරෝද රථ හිමියන්ට රුපියල් මිලියන 700ක සහන පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කළා ජාතික පාසල් දහස අවසන් කිරීමට තවත් මිලියන 5300ක් වෙන් කිරීමත් විශේෂත්වයක් දේශපාලන පරිගැනීම් වලට ලක්වන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 100ක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට තවත් රුපියල් මිලියන 500ක් දුෂ්කර ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන සහ සිද්ධාස්ථාන සඳහා රුපියල් මිලියන 500ක් අතුරුදන් පුද්ගලින්ගේ පවුල් සඳහා වන්දි ගෙවීමට තවත් රුපියල් මිලියන 300ක් මෙම යෝජනා ඇතුළු තවත් රැසක් ඉදිරිපත් වූ අතර විශේෂයෙන්ම දේශීයව ඖෂධ නිෂ්පාදනයේ ශ්‍රී ලංකාව මැණික් ව්‍යාපාරයේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන බිහි කිරීම ආදී තවත් ඍජුවම ජනතාවට බලපාන යෝජනා කිහිපයක් වුවා ඒ සියල්ල වියදම් රජය දැරිය යුතු වියදම් එසේනම් ආදායම් සඳහා වූයේ කුමන සැලැස්මක්ද රුපියල් මිලියන 2000ට වඩා ආදායමක් උපයන අය හෝ සමාගම් මත 25ක අධිභාර බද්දක් අපේක්ෂිත මුදල රුපියල් බිලියන 100ක්
බැංකු සහ මූල්‍ය ආයතනවල වැඩ් බද්ද 15 සිට 18 දක්වා වැඩි කිරීම රුපියල් බිලියන 140ක් අපේක්ෂා කරනවා සිකරට් මගින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 8ක් සුරාබදු වැඩි කිරීම මගින් රුපියල් බිලියන 25ක් අපේක්ෂා කරනවා අනතුරට ලක්වන මෝටර රථවලිනුත් ගාස්තුවක් අය කිරීමට යෝජනා වුණා වාහන නවීකරණයේදීත් ගාස්තුවක් අය කරනවා දැනට සිරවී තිබෙන සියලු වාහන බදුහා දඩ මුදල් ගෙවා නිදහස් කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා පර්පචුවල් ට්‍රෙෂරි සමාගම අයතාලිස උපයාගත් රුපියල් කෝටි 850ක මුදල මහ භාණ්ඩාගාරයට ගැනීමට නියමිතයි රජයේ සේවය නිවැරදි කිරීම විශේෂයෙන් බොහෝ රජයේ ආයතනවලින් අපේක්ෂිත ජනතා සේවයේ ඉටු නොවන බව ප්‍රකාශ කිරීම රජයේ ආයතන සඳහා නව කාර්යාල ඉදිකිරීම වසර දෙකකට අත්හිටුවීම සිගරට්ටුවක් රුපියල් 5කින් ඉහළට සුරාබදු බද්දත් ඉහළ දැමීම ඉතිහාසයේ ප්‍රථම වරට අධ්‍යාපනය සඳහා 7.51ක වෙන් කිරීමක් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගන්න නම් අවුරුදු 10ක් දැන් ඉන්න ඕනේ එම යෝජනාව නිසා මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති විශ්‍රාම වැටුප අහිමි වුණා විශ්‍රාමිකින්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා වෙන් කළ මුදල රුපියල් කෝටි 50යි ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි 4206ක් වෙන් වුණා වගා නොකරන ඉඩම් තරුණයින්ට සහ කාන්තාවන්ට කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීම එක ගමකට මිලියන 3ක් වෙන් කිරීම මන්ත්‍රීවරයෙකුටත් ලක්ෂ 50 ගානේ ලබා දෙන්න තීන්දුව කළා මේ සියලු වියදම් සහ ආදායම් සලකා බැලීමේදී අවසාන සාරාංශය මෙහිමයි අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2284යි අපේක්ෂිත වියදම රුපියල් බිලියන 3912යි ඒ අනුව අයවැය හිඟය එහෙමත් නැත්නම් පරතරය රුපියල් බිලියන 1628යි මෙරට රාජ්‍ය සේවයේ මුළු රටටම වරක් බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා තමා ලොසින්ජර දීමට සූදානම් නැති බවද ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා වගවන්ට හානි වුණොත් අනිවාර්යෙන්ම ගොවීන්ට වන්දි දෙන බවටද ඔහු සහතික වුණා අපි පළවෙනිම පිළිගන්න ඕන රටකට උහුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා තව දුරටත් අපි ලොසින්ජර දෙන්න අවශ්‍ය නැහැ මේ රාජ්‍ය සේවය අපේ රටට වරක් මොනම ආකාරයකින් වක්වත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නැහැ මේ මහා කන්නේ ඉතාම හොඳ වර්ෂා ලැබිලා තියෙනවා සියලු දෙනාම තමුන්ගේ ගොවිතැන් වැඩ කරන්න යම් ආකාරයකව අස්වැන්නේ අලාභයක් සිද්ධ වුණොත් ඒ සඳහා සුපුරුදු ආකාරයට වන්දි ගෙවන්න සූදානමින් ඉන්නවා ඒක කිසිම ආකාරයකින් එහෙම බියක් ඇති වෙන්න ඕන නැහැ බඩු මිල ගැන කතා කරොත් කවදාකවත් කිසිම රජයකින් බඩු මිල අඩු කරලා නැහැ නිෂ්පාදනය වැඩි කරලා වෙළඳපොළට බහුලව මේ ද්‍රව්‍ය සැපීම තුලින් තමයි මිල අඩු කරගන්න පුළුවන් එක වැදගත් කුන්දේසි අතරින් එකක් තමයි බඳු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකර ඒකෙම රැඳි ඉන්න ඕන කියලා මම හිතන්නේ ඒක දැම්ම එළියට දැම්මොත් සමහර විට ඒකෙන් අයුතු වාසි ගන්න ඉඩ තියෙනවා සමහර අය ඒ නිසා ඒක මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා මටවත් කියන්නේ මොකක් හරි එළිදරව් වුණොත් ඒකෙන් ඇත්තටම වාසි වෙන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන කියනකොට විශ්‍රාම වැටුපක් ලැබීමට සාමාන්‍ය හිමිකම් ලැබෙන්නේ අවුරුදු 10ක්වත් සේවය කරොත් තමයි රජයේ සේවකින්ට 140ක් ඉන්නේ නව මන්ත්‍රීවරු අපේ ආණ්ඩු පක්ෂයේ ඒ 140ත් අනිවාර්යයෙන්ම අවුරුදු 10කට වැඩිය මහජන සේවය කරන්න ඕනට ඒ ගැන කිසිම බියක් සැකක් නැති හන්දා තමයි ඔහු මේ යෝජනාව බොහොම අගය කිරීමකින් අත්පුඩි ගැහුවේ මේ යෝජනාව ආවෙත් අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් තමයි මට මේ යෝජනාව ඉදිරිපත් කරේ දැන් කෙටි විරාමයක්. විරාමින් පසු යලිත් ඔබ සියත ප්‍රවෘත්ති සමගින්.
අයවැය දෙවන වර කියවීමේ විවාදය ඊයේ ආරම්භ වුණා. මෙවර අයවැය හුදු ලියවිල්ලක් පමණක් බවයි විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසුවේ. අද මුළු රටම කළු කඩයක් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. කළු සල්ලි සුදු කරන්න ලංකාවට ආ පුද්ගලයෙකුගේ නම ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට මන්ත්‍රී හර්ෂද සිල්වා පියවර ගත්තා. ඊට පිළිතුරු සැපයූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ නිදහසින් පසු අභියෝගාත්මකම අයවැය මෙය බවයි. මෙලෝ රහක් නැති හුදු ලියවිල්ලක් පමණයි. රෝමයේ ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කරා කියලා ලොක්කෝ තාම බයිලා ගහනවා. නාමල් ඇමතුමා පෝට් සිටි එකේ ඕල්ටරේන් වෙහිකල් එක කරේ ප්‍රසන්න ඇමතුතුමාවක් පිලියන් එකේ දාගෙන පදිනවා. රට යන්නේ රිවර්ස් එකේ. දැන් ලංකාවම කළු කඩයක්. ඒතරම කනගාටුයි මුදල් ඇමතුතුමා මෙතන ඉන්නෙපැයි. මෙතුමා මේ Facebook එකේ live බලන්න කියලා අපිට කියලා දෙනවා මේ දාලා. 10 දෙනෙක් නෑ එතුමයි කතාව අහන්න. දැන් ආ කියන මුදල් ඇමතුතුමා ගැන. විපක්ෂයේ ප්‍රධාන කතාව කරනකොට ඒක disturb කරන්න එපා කියලා කරුණා ගහපු ලොකුම බද්ද කටින් කියනවා දෙකම ආරයි කියලා පොතේ කියනවා තුනයි කියලා මොකද්ද මේ කතාවේ තේරුම බද්ද පාරිභෝගිකයන්ට තල්ලු කරන්න එපාලු විහිළු කතාවක් නේ ඒකට නීතියක් දාන්න පුළුවන් දැම්මේ නැ ධනවතා බේරලා සාමාන්‍ය මනුස්සයට බද්ද ගැහුවා ඇක්සිඩන්ට් එකක් වුණොත් රජයට බද්දක් ගෙවන්න ඕනේ ගාහෙන් වැඩිච්ච මිනිහට ගොනහන්න වගේ ඇමතුමා කියනවා පරිපූර්ණක ස්තමේන්තු එකක්වත් දාන්න දෙන්නේ නැහැ කියලා ගොවි මහත්තුරුන්ගේ අස්වැන්න මේ කඩාගෙන වැටුනම ඒකට වන්දි ගෙවන්න අහසෙන් ගෙවන්නද කවුද වන්දි ගෙවන්නේ වන්දි ගෙවන්නේ පරිපූර්ණක ස්තමේන්තුවක් දාන්න බෑ කියලා මුදල් ඇමතුමා කිව්වා මේ කතාව යන වෙලාවේ මහ බැංකුවෙන් නිකුත් කළ RFP එක කරෙන්ජස්ලා හොයන්න ඒ ලැබෙන ඩොලර් බිලියන 7 අපේට තියලා ණයක් ගන්න ඒ RFP එක දැන් සභාගත කරනවා මං කියනවා මේක හැන්සාඩ් ගත කරන්න කියලා මේ මොකද්ද මේ කරන්නේ ඒ ඒ ඒ මිනිසුන්ගේ සල්ලි ටික අපි සිකියුරිටයිස් කරලා කියන මේක තමයි අපේ අපිට ණයක් දෙන්න කියලා මේ තියෙන්නේ මම කියන්නම් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා ණය දෙන්න LTT එකේ පරණ යාළුවා අලි රාජා සුභාස්කරන් තාටත් මතකනේ ස්කයි නෙට්වර්ක් කතාව එයා තමයි ජෆ්නා LPL ටීම් එකත් බලෙන්ම ගත්තේ දැන් මුදල් විසිද්ධ කරන නීතියත් හරිනේ කතා නායකතුමා බලමුකෝ ඩොලර් බිලියන කීයක් මෙයා ගේනවද කියලා කළු ත්‍රස්තවාදී සල් හැබැයි මම එකක් කියන්නම් කතා නායකතුමා මේක බැක්ෆයර් වෙනවා දේශපාලන කතාවක් මිසක් අයවැය ලේඛනයේ පිළිබඳ මේ උත්තරීතර සභාවේ විද්‍යාත්මක විග්‍රහයන් නොකිරීම සම්බන්ධයෙන් මම බේවින් කනගාටුවේ එක සරියක් බනිනවා බදු නැති කරගත්තාය බදු අඩු කරගත්තාය පැනෙව්වහම බනිනවා බදු පැනෙව්වාය කියලා ඉවරනේ ජනතාවට තවත් ඩාඩිය දාලා කලන්තේ හැදෙන අයවැයක් තමයි ජනතාවට නම් ආවේ ඇමතිවරු උපරිම ගත්තොත් 40යි 30යි 70 ලීටර් 5ක් අඩු කරනවා මාසෙට පෙට්‍රල් ලීටර් 5 ලීටර් 350යි අඩු වෙන්නේ හරියට ගත්තොත් රුපියල් 50000යි රුපියල් 50000ක් අඩු කරලා රටේ ජනතාවට කියනවා අපි කැපකිරීම කරා දැන් ත්‍රිවිල් ලයිට දෙනවා කියනවා මිලියන 600ක දීමනාවක් සහන දීමනාවක් ලක්ෂ 8ක් ගන්නකො පාරේ දුවන හයර් දුනේ වකේ මිලියන 600 බෙදන්නකෝ එක ත්‍රිවිල් හිමිකරුවෙක් ලැබෙන රුපියල් 750 හේනෙන් එකතු කරගන්න කවලම් පලාවට්ටියකට තමයි මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති සම කරන්න පුළුවන් කිසිම සංගතභාවයක් නැහැ ඇසිල් රාජපක්ෂ මැතිතුමා ඇලඩින්ගේ පුදුම ලාම්පු අරගෙන ආවා ඒ ලාම්පුව උලනවා උලනවා මං හිතන්නේ ඒකේ තෙල් නැතුවද මං දන්නේ ඒක ඉක්ස්මතු උනේ දේව භූතයෙක් නෙවෙයි යක්ෂ භූතයෙක් ගියසරේ අයවැයේදී අපේ කබීර් හසියෙන් මැතිතුමා තමයි ආරම්භ කතාව කෙරුවේ දැන් මේ සැරේ නිකන් මැද පෙරට දාලා තියෙන බැටින්ස් බෑ වගේ පුලත් විද විකුණන මිනිහගේ ඉඳලා ත්‍රීරෝද රතේ එළවන රියදුරු මල්ලිගේ ඉඳලා සියලු දෙනා දිහා ඉතාමත්ම ආකර්ෂණීයව බලලා හදපු අයවැයක් කියලා අපි කල්පනා කරන්නේ චීන කාබනික පොහොර සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්තියක් ඉල්ලා පසුගියදා එන්තර වාසියක් යොමු කර තිබුණා ඒ මෙරට ශාක නිරෝධායන සේවයටයි අදාළ එන්තර වාසියේ නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළා මතවේදයකට තුඩු දී ඇති කාබනික පොහොරේ වූ චීන සමාගම නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව තිබෙනවා. ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණා. එම එන්තරවාසිය අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබී තිබුණේ පසුගිය නවවනදායි. ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ අදාළ කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා තීරණය කළා. කෙසේ වෙතත් අදාළ කාබනික පොහොර සහිත හිපොස්පිරිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා. කාබනික පොහොර සඳහා ගොවියා යොමු කර ගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට සමහර ගොවීන් දැන් අනුගත වෙමින් සිටිනවා. නමුත් ඒ අතරේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නා ගොවීන් මෙන්ම අස්වනු නෙලාගත නොහැකිව පීඩා විඳින
ගොවීන්ද සිටිනවා. මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ නිකපිටිය ගම්මානයේ වම්බුටු ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. කාබනික පොහොර යොදා වම්බුටු වගා කළද ඊට වෙළඳපොළ තුල නිසි බිලක් නියම නොවීම හමුවේ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. වම්බුත් දාලවත් හදපු ටික විකුණන ගන්න අපට මිලක් හදලා දෙන්න. මේ රසායනික පොහොර නොමැතිව සිය වගාවන් විනාශ වූ බව පවසන මැදිරිගිරියේ මිරිස් හේන බෝන්චි ගොවීන්. හේනුවලකම දුක් මහන්සි වුණාට කොහොම හරි වැඩක් නැහැ. ආදායමක් ගන්න නැහැ නේද? මේ වන විට සමහර ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ අලුත් වැව ගොවීන් පවසන්නේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් හොඳ ආදායමක් තමන්ට ලැබෙන බවයි. මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර නිෂ්පාදනයේ උදෙසා ප්‍රාදේශීය මට්ටමින් නව ගොවි ව්‍යවසායකින් බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි. කාබනික පොහොර කිව්වම ගොවි මහත්තයා දැනගන්න ඕන කාබනික පොහොර යොදන ක්‍රමවේද. හුඟක් අය තරුණ පිරිස ඉදිරිපත් වෙලා තියෙනවා කාබනික ඝන පොහොර හදන්න. ගමක හොඳ ව්‍යවසායකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් තෝරලා ඒ අයට උදව් කරලා හදාගත්තොත් ඊට පස්සේ ලැබ්ස් තියෙන්න ඕන මේකේ ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන්න. 14 කල්ලියකට කෘෂිකර්මයේ අනාගතය බාර දී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොල්ගහවෙලදී චෝදනා කළා. ඒ සමගි ජනබල වේගයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට සහභාගී වෙමින් මහනුවර අම්පෝරි ගැහුවා අස්වෙන් නඩුණු මුදලින් උදව් කරනවායි කියලා. ඊයේ අයවැය කතාවේ එකඳු තඹ සතයක්වත් වෙන් කරලා නැහැ. බොරුකාර වංචාකාර රජේ හරිත කෘෂි කර්මාන්තයක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා තියෙනවා. ඒකේ සමාජිකයෝ 14ක් ඉන්නවා. හැබැයි ඒ කාර්ය සාධක බලකායේ කෘෂි කර්මාන්තයේ පිළිබඳව ප්‍රවීණයෝ නැහැ. රටේ සල්ලි වෙන් කරලා තිබෙනවා විශේෂඥයෝ නොවන 14 දෙනෙකුගේ කල්ලියකට. මේ රටේ කෘෂි කර්මාන්තයේ පිළිබඳව තීන්දු తీරන අරගෙන ඒ අත්තුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට මුදල් වෙන් කරලා තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.